මේ මොහොතේ කරන පොඩි පොඩි දේවල් වලින් ලොකුවට ජීවිතේ ගොඩදා ගන්න ඔබ කැමතිද? බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා ජීවිතේ ලොකුවට ගොඩදා ගන්න නම් බොහොමයක් ලොකු දේවල් තමන්ගේ ජීවිතය ඇතුලේ කරන්න ඕනේ කියලා. හැබැයි ඔබ නොදන්නවා වුණාට ජීවිතේ ලොකුවට ගොඩදාගත්ත මිනිස්සු ලොකු දේවල් වලට වඩා මේ මොහොතේ කරන පොඩි පොඩි දේවල් ගැන අවධානය යොමු කරපු මිනිස්සු. ඒ නිසාවෙන් exact decision exact life තීරණය නිසකව ගන්න නිසක ජීවිතයකට යන්න කියන තේමාවෙන් අද දවසේ ඔබට වීඩියෝවක් තිල්න කරන්න අපි තීරණය කරා. මේ වීඩියෝ පුරා අපි සාකච්ඡා කරන්නේ මේ මොහොතේ ඔබ කරන දේ කොහොමද ඔබගේ අනාගත ජීවිතේ ලොකු ලොකු ජයග්‍රහණ වලට වැදගත් වෙන්නේ කියන කාරණාව. ඒ නිසා ඔබට පොඩි පොඩි දේවල් වලින් ජීවිතය මහ ලොකුවට දිනන්න උවමනාවක් තිබෙනවා නම් අද වීඩියෝව ඔබට ඉතාමත්ම වැදගත් වේවි. උදාහරණයක් විදිහට ඔබගේ වම්පසින් පෙනෙන මේ චිත්‍රය දිහා බලන්න. ඔබට මම මේ ආකාරයෙන්ම මේ චිත්‍රය නිර්මාණය කරන්න කියලා කිව්වොත් ඔබ කල්පනා කරාවි චිත්‍රයක් අඳපු කාලයක් මතක නැහැ. කොහොමද මේ වගේ චිත්‍රයක් මම නිර්මාණය කරන්නේ? මට මේක කරන්න බැරි දෙයක් ඔබ කියාවි. හැබැයි නිසක වශයෙන්ම කිසිදු තැනකින් වෙනස් නොවන මේ චිත්‍රය හා සමානම චිත්‍රයක් ඔබට නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. ලොකු දේවල් කරලා නෙවෙයි පොඩි පොඩි දේවල් කරලා. ඒ නිසා අද වීඩියෝව ඇතුලේ අපිට කරන්න බැරිය කියලා හිතෙන ලොකු ලොකු දේවල් පොඩියට අල්ලගෙන කරන්නේ කොහොමද කියන කාරණාව ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ජීවිතේ සාර්ථකත්වය කියන්නේ රොකට් සයන්ස් නෙවෙයි. ජීවිතේ සාර්ථකත්වය කියන්නේ අපි භෞතික විද්‍යාවේ දකින අපිට හදාගන්න බැරි ඒ වගේම තේරුම් ගන්න බැරි හරි අමාරු නියමයන් නෙවෙයි. ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ පොඩි පොඩි දේවල් කියන බව මම අද දවසේ ඔබට ඔප්පු කරලා පෙන්වන්න සූදානම්. ඔබ ඒක හරියට ගන්නවා නම් ජීවිතේ පොඩි පොඩි දේවල් කරමින් ලොකු ජයග්‍රහණ වලට යන්නේ කොහොමද කියන කාරණාව ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත ඔබත් ලෝකයට පෙන්වාවි. බලන්න exact decision exact life. A motivational speaker, result-oriented trainer, and an author, Bhathiya Arthanayake, a man who has a passion and a vision. මගේ පියාගේ ඥාති සහෝදරයෙක් 1980 දශකයේදී සිනමා ශාලාවල අර ප්‍රදර්ශනය කරන අති දැවැන්ත කටවුට් ඇඳීමේ චිත්‍ර ශිල්පියෙක් විදිහට කටයුතු කරමින් හිටියා. ඒ දවස්වල ඔය ඩිජිටල් ප්‍රින්ටින් එහෙම තිබුණේ නැහැ. ස්කෑනින් වගේ දේවල් තිබුණේ නැහැ. ඉතින් අපි චිත්‍රපටයකින් ලබා ගන්න යම්කිසි රූප රාමුවක්. ඒ ආකාරයෙන්ම අති දැවැන්ත කටවුට් එකකට මේ මගේ පියාගේ ඥාති සහෝදරයා චිත්‍රණය කිරීම මට දැනුනේ මහා ලොකු වීරකමක් විදිහට. මං කල්පනා කරා කොහොමද මේ මනුස්සයා කිසිම වෙනසක් නැතුව අර පොඩියට ගන්න චිත්‍රය එහෙම නැත්නම් මේ පොඩියට ගන්න ෆොටෝ එක මහා පරිමාණ කටවුට් එකකට ගෙනියන්න කියලා. හැබැයි එක්තරා දවසක ඔහු මේ කාර්ය මුල ඉඳන් අග දක්වාම කරන විදිය බලන් හිටපු මට තේරෙන්න පටන් ගත්ත දේ තමයි ලොකු දෙයක් නෙවෙයි ඔහු පොඩි පොඩි දේවල් හරියට මැනේජ් කරනවායි කියන කාරණාව. අර චිත්‍ර නැවත ප්‍රතිනිර්මාණය කිරීමේදී අනුගමනය කරන ලෝකේ සුප්‍රකට ක්‍රමය ඔහු අනුගමනය කරමින් හිටියා. ඒ තමයි තමන්ගේ අතටපත් වෙන අර කුඩා ඡායාරූපය ඉතාමත් කුඩා කොටුවලට වෙන් කරගනිමින් ඊට පස්සේ ඒ කොටුව ඒ හා සමාන පරිමාවකින් විශාල කරමින් ඒ කොටුව ඇතුලේ තියෙන දේවල්ම නැවතර අති විශාල කටවුට් එක ඇතුලේ ඔහු හරියට කරනකොට අවසානයේදී ඒක මහ දැවැන්ත අර කුඩා ඡායාරූපයේ තියෙන චිත්‍රයම මහ පරිමාණ ඡායාරූපයක් බවට පත් කරන ක්‍රියාවලියක් බවට පත් වෙලා තිබුණා. අන්න එතනදී තමයි මට තේරෙන්න පටන් ගත්තේ පොඩි පොඩි දේවල් හරියට කරනකොට අපිට මහා පරිමාණ චිත්‍රයක් වගේ අවසානයේදී ඒක දකින්න හැකියාව ලැබෙනවා කියලා. දැන් ඔබ ඔබගේ ඡායාරූප අරගෙන තිබෙනවා ඔබගේ ජංගම දුරකථනයෙන්. එහෙම නැත්නම් ඩිජිටල් කැමරාවකින්. ඕක ටිකක් ටිකක් වැඩිපුර zoom කර කර zoom කර කර එහෙම නැත්නම් ඕක expand කරමින් යනකොට ඔබට තේරෙන්න පටන් ගන්න දේ තමයි කුඩා කුඩා තිත් මිලියන ගණනාවක එකතුෙන් තමයි අවසානයේදී මේ චිත්‍රය නිර්මාණය වෙලා තිබෙන්නේ කියන කාරණාව. ඒ නිසාවෙන් ජීවිතයේ ඔබ කුමන ආකාරයේ ජයග්‍රහණයක් ලබා ගත්තත් මේ මොහොතේ ඔබ පාට කරමින් ඉන්න අර ඉතා කුඩා කොටුව හරි විදිහට කරන එක ජීවිතයේ ජයග්‍රහණ සඳහා අතිශයින්ම වැදගත් වෙනවා. මේකෙදි මම පේවර හතරකින් මෙවැනි දුෂ්කර කාර්යයක් උනත් සාර්ථක කරන්නේ කොහොමද කියන කාරණාව ගැන ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ අංක 1 තමයි කළ යුතු දේ නිශ්චිතව තීරණය කරන්න. ඕනෑම චිත්‍ර ශිල්පියෙක්
තමන් කරන්න යන්නේ මොකක්ද අවසානයේදී අපේක්ෂා කරන්නේ මොන වගේ චිත්‍රයක් නිර්මාණය කරන්නද කියන කාරණාව දකිනවා. ඒක දැකලා තමයි ඔහු තමන් චිත්‍රය සිදු කරන ඒ කැන්වස් රෙද්දට එහෙම නැත්නම් ඒ හාෆ් ෂීට් කොළයට මොකක් හෝ දෙයක් මතට තමන්ගේ අත තියන්නේ. ඒ කියන්නේ මුලින් ඔහු දන්නවා මොකක්ද ඔහු කරන්න යන්නේ කියන කාරණාව. දැන් ඔබගේ ජීවිතය සම්බන්ධයෙන් බොහෝ විට තිබෙන ගැටලුවක් තමයි අපි තව අවුරුදු 5කින් කොතනද ඉන්න ඕනි? 10කින් කොතනද ඉන්න ඕනි? 15කින් මගේ ජීවිතේ මොන වගේද? මෙන්න මේක පූර්ව වශයෙන් නිගමනය කිරීමේ එහෙම නැත්නම් ඒක තීරණය කිරීමේ හැකියාවක් බොහෝ දෙනෙකුට නැහැ. මෙන්න මේ ගැටලුව නිසා ඔවුන් චිත්‍රේ අඳින්න පටන් ගත්තට පස්සේ මැදදි තමයි හිතන්නේ ආ දැන් මම මෙච්චරක් කරගෙන තියෙනවා මගේ චිත්‍රේ මෙන්න මේ විදිහට මම වෙනස් කරනවා මට කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දේ විතරයි. හැබැයි ඔබ මුලින්ම මේකට අත තියන්නේ ඔබ මුලින් දැකපු චිත්‍රය අඳින්න නම් අවසානයේදී ඔබ ඒ ඉලක්කය වෙත ළඟා වෙලා තිබේවි. මොකද චිත්‍රය අඳින්න පටන් ගද්දී ඔබට අදහසක් තිබුණා ඔබ අතින් නිර්මාණය වෙන්න යන්නේ මොකක්ද කියන කාරණාව ගැන. සංගීත කණ්ඩයක් නිර්මාණය කරන සංගීතඥයෙකුට තිබෙන්නේ ඔය දැක්ම. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට තිබෙන්නේ ඔය දැක්ම. ඒ වගේම ව්‍යාපාරයක් කරන අතිදක්ෂ ශූර ව්‍යාපාරිකයෙකුට තිබෙන්නේ ඔය දැක්ම. ඔවුන් එදිනෙදා හැම දෙම කරන්නේ තමන් අවසානයේ ළඟා විය යුතු තැන පිළිබඳව නිශ්චිත අවබෝධයක් තියාගෙන. ඔබ ඔබගෙන් ප්‍රශ්න කරලා බලන්න මේ වසර අවසාන වෙනකොට ඔබගේ ජීවිතයේ ඔසවා ගත යුතු තැන පිළිබඳව නිශ්චිත අදහසක් ඔබට තිබෙනවද කියලා. තවත් අවුරුදු 5ක් ගියාපුවාම ඔබගේ ජීවිතයේ තියෙන්න ඕන තැන පිළිබඳව නිශ්චිත අදහසක් ඔබට තියෙනවද කියලා. දැන් මම මෙතනදී ඔබට පැහැදිලි කළ යුතුම කාරණාව තමයි අපි කියනවා if you can't rule your life your life will rule you. ඔබට ඔබගේ ජීවිතය පාලනය කළ නොහැකි නම් ඔබගේ ජීවිතය විසින් ඔබව පාලනය කරනු ඇත. ඔබට ඔබගේ ජීවිතය තුළ නිශ්චිතව ලබා ගත යුතු දේ පිළිබඳව ඔබට අවබෝධයක් නැත්නම් ගමනාන්තය පිළිබඳව ඔබට අවබෝධයක් නැත්නම් ඔබගේ ජීවිතය ඔබට ලැබිය යුතු දේ ඔබ ළඟා විය යුතු ගමනාන්තය ඔබගේ ජීවිතය විසින් තීරණය කරනු ඇත. ඒක තමන්ගේ ජීවිතයට තීරණය කරන්න ඉඩ දෙන්න එපා. කළ යුතු නිශ්චිත දේ හරියට තීරණය කරන්න ඒක තමයි පියවර අංක 1. දෙවෙනි එක තමයි මේ මොහොතේ කළ යුතු දේ ඔබ හරියටම කරන්න. මේ මොහොතේ පාට කරමින් ඉන්න ඒ කොටුව හරියටම කරන්න. ඇයි මං එහෙම කියන්නේ? මේ වෙනකොට 2021 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය ආරම්භ වෙලා තිබෙනවා. ලංකාවෙන් මීටර් 100 තරගය සඳහා සහභාගි වෙනවා යොපුන් ප්‍රියදර්ශන අබේකෝන්. දැන් ඔබ හිතන්න මෙහි අවසන් තරගය පැවැත්වෙන මොහොතේදී අපි බලාගෙන ඉන්නවා මීටර් 100 ඉසව්වේ ජයග්‍රාහකයා කවුද කියලා. අපි හිතනවා ඒ තත්පර 9 හෝ 10 ඇතුලේ ජයග්‍රාහකයා තීරණය වෙනවා කියලා. නමුත් ඇත්ත කතාව තමයි ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 තරගයේ සව්වේ අවසන් තරගය පටන් ගත්තේ මීට අවුරුදු 3කට 4කට කලින්. අපි හිතන් ඉන්නවා මේ තරගය පැවැත්වෙන්නේ ඔලිම්පික් කැලෙන්ඩරය අනුව මීටර් 100 අවසන් මහා තරගය පැවැත්වෙන වෙලාවට කියලා. නෑ, ඒක පටන් ගත්තේ ඇත්තටම අවුරුදු 3 4කට කලින්. පොඩ්ඩක් හිතලා බලන්න. අවුරුදු 3 4කට කලින් නිශ්චිතව සැලසුම් හදමින් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ඇතුලේ මම මෙන්න මේ ටයිමින් එක දුවලා තරඟේ දිනනවා කියලා ඒ පුහුණු කාලසටහනට ඇතුළත් වෙච්ච ඒ හැම තප්පරයක්ම හරියට කරපු වඩාත්ම හොඳින් කිරීමට සමත් වෙච්ච පුද්ගලයා තමයි මීටර 100 තරඟේ ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. ඒ අනුව ඔහුට මේ ගත වෙච්ච ජනවාරි මාසයේ ඔහු ගත කරපු පළවෙනිදාව වැදගත් වෙන්නේ නැද්ද? දෙවෙනිදාව වැදගත් වෙන්නේ නැද්ද? මේ මොහොතේ ඔහු කරමින් ඉන්න දේ ඔහු ඒ තරඟේ ජයග්‍රහණය කරනවා නම් වැදගත් වෙන්නේ නැද්ද? බොහෝ වෙලාවට අපි හිතනවා විභාගේ තියෙන්නේ ලබන ඔක්තෝබර් මාසේ. විභාගේ තියෙන්නේ ලබන ජනවාරි මාසේ. ඒක වැරදි. විභාගේ පටන් අරන් ඉවරයි. ඔබ විභාගයේදී කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණාව තීරණය වෙන්නේ මේ මොහොතේ, මේ දැන් ඔබ කරන දේ අනුව. ඒ නිසා දෙවෙනි කාරණාව මතක කරන්න එපා. මේ මොහොතේ කරන්න තියෙන දේ හරියට කරන්න. තුන්වෙනි කාරණාව තමයි තමන් කරන දේ පර්ෆෙක්ට්ම කරන්න උත්සාහ කරන්න. ඇයි මං එහෙම කියන්නේ? ශිෂ්‍යෙක් තමන්ගේ විභාගයකට පාඩම් කරමින් ඉන්නවා කියලා හිතන්නකෝ. ඔහුගේ සැලසුම්කරණය ඉතාමත්ම හොඳ වෙන්න පුළුවන්. හැබැයි කාලසටහන හදාගෙන මෙන්න මේ විෂය කොටස අද දවසේ පාඩම් කරන්න තියෙනවායි කියන අදහසින් යුතුව ඔහු ගිහිල්ලා පාඩම් මේසේ වාඩි වුණත් ඔහුගේ ඒකාග්‍රතාවය හරියට නැත්නම් ඔහු සැලසුම්කරණයේදී කොච්චර දක්ෂෙක් වුණත් විභාගයේදී ඔහු අසාර්ථක වෙනවා. මොකද ශිෂ්‍යයෙක්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ සැලසුම්කරණය නෙවෙයි. බිස්නස් එකක සාර්ථකත්වය කියලා කියන්නේ සැලසුම්කරණය නෙවෙයි. දැන් මෑතකදී මංගාවට ආපු චෙෆ් කෙනෙක්, ඇත්තටම කිව්වොත් ඔහු කෝකියෙක්,
ඔහු තමන්ගේ හෝටලේ කාර්ය මණ්ඩලයේ හිටපු දක්ෂතම කෝකියා. හැබැයි ඔහු සයිඩ් බිස්නස් එකක් විදියට හෝටලයක් පටන් ගන්නවා. හැබැයි ඒ ව්‍යාපාරය අසාර්ථකයි. දැන් ඔහුට මම එතනදී තේරුම් කරලා දුන්න දේ තමයි ඔබ කෑම උයන අතිශයින්ම දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් හෝටලයක් කියලා කියන්නේ කෑම උයන එක විතරක් නෙවෙයි. ඒකේ මැනේජ්මන්ට් තිබෙනවා. ඒකේ ප්‍රොමෝෂන් තියෙනවා. ඒකේ ආගන්තුකෙන්ට කරන සත්කාරය තියෙනවා. ඒ ඇතුළු ගොඩක් දේවල් තියෙනවා සාර්ථක කරගන්න. එතකොට ඔහු කොච්චර දක්ෂ කෝකියෙක් වුණත් අර කියන ස්කිල්ස් උපයාගන්නේ නැත්නම් ඔහුට කෝකියාගෙන් ව්‍යාපාරිකයාගේ භූමිකාවට මාරු වෙන්න බැරුව යනවා. ඒ නිසා ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ තමන් කරන පාට් එක මොකක්ද ඒක පර්ෆෙක්ට් කරන්න උත්සාහ කිරීම. දැන් තමන්ට ලැබෙන අවස්ථා තිබෙනවනේ. ඒ අවස්ථා විනාශයන් බවට පත් වෙනවා තමන් කරන දේ පර්ෆෙක්ට් විදිහට නොකළොත්. උදාහරණයක් විදිහට අපි ගමුකෝ ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔබට ලැබෙන ෆුල් ටොස් පන්දුවක්. ෆුල් ටොස් එකක් කියලා කියන්නෙම හය පාරක් ගහන්න පුළුවන් හරි අපූරු තිලිනයක්නේ. හැබැයි ওই ෆුල් ටොස් එකට හය පාරක් ගහද්දී වැදගත් වෙනවා කාරණා කිහිපයක්. එකක් තමයි ටයිමින් පර්ෆෙක්ට් විදිහට තියෙන්න ඕන. දෙවෙනි එක තමයි හරියටම පිත්තේ නිසිතන පන්දුව වදින්න ඕන. ඒ වගේම තමයි ඒ ගහන පාරට Tamanගේ මුළු ඇඟේම තියෙන වෙර යොදන්න ඕන. ඒ වගේම අංශක 45 කෝණෙන් බැට් එකේ වැදිලා නික්මුණොත් ඒක ෂුවර් ඇන් ෂොට් 6ක් තමයි. දැන් ඔය කියන කාරණා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැතුව Tamanට ලැබෙන ෆුල් ටොස් එකක් වුණත් 6 පහරක් දක්වා පරිවර්තනය කරන්න බැරි වෙලා යනවා. හරියටම බැට් එකේ මැදට ගත්තත් ශක්තිය හරියට නැත්තම් ඒක බවුන්ඩරි ලයින් එකේ තියෙන කැච් එකක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි Tamanට හරියටම ටයිමින් එක තිබ්බා, ඒ වගේම ශක්තිය දෙව්වා, බැට් එකේ හරියටම නොයදුනොත් ඒක උඩ නැගපු අහස් කූරක් නැවත කැච් එකක් බවට පත් කරගත්තා වෙන්න පුළුවන්. සමහර විට ටයිමින් හරියට නොතිබ්බොත් ඒ වැටෙන ෆුල් ටොස් එක යෝකර එකක් වගේ කණු දෙකක් තුනක් ගලවගෙන යන්න පුළුවන්. ඒ නිසා Tamanට ලැබෙන ඒ ෆුල් ටොස් එකක් වගේ ජීවිතයේ අවස්ථා උනත් Tamanට අහිමි වෙන්න පුළුවන් Taman ඒ කරන දේ පර්ෆෙක්ට් විදිහට කරන්න උත්සාහ නොකිරීම හරහා. ඒ නිසා තුන්වෙනි පියවර කරන දේ පර්ෆෙක්ට් වෙන්නම පරිපූර්ණ වශයෙන්ම හරියට කරන්න උත්සාහ කරන්න කියන කාරණාව මතක් කරනවා. හතරවෙනි කාරණාව තමයි ඉතාමත් කුඩා කොටසක පවා පවතින වටිනාකම හරියටි අවබෝධ කරගන්න කියන එක. ඔබ හිතන්න රේසින් කාර් තරගයක අවසාන මීටර 100 දක්වාම පළමුවන ස්ථානයට පැමිණෙන ක්‍රීඩකෙක් කරන මොකක් හරි එක වැරද්දක් නිසා ඒ ධාවකයාගේ වාහනය පෙරලලා යන්න පුළුවන්. මැරතන් තරගයක් ඇතුලේ අවසාන මීටර 100 දක්වාම පළවෙනි ස්ථානයට පැමිණෙන ක්‍රීඩකෙක් Tamanගේ පිටිපස්සෙන් ක්‍රීඩකෙක් එන්නේ නැති වෙයි, තමාව පහු කරලා යන්නේ නැති වෙයි කියලා හිතලා තරගයේ යම් තාක් දුරකට අතහැරියොත් ඔහුව පරාජය කරන ක්‍රීඩකෙක් පිටිපස්සෙන් ඇවිල්ලා ඔහුව පහු කරගෙන යන්න පුළුවන්. එවැනි දේවල් වලට උදාහරණ ඕන තරම් තිබෙනවා. ඒ නිසා ඔබ මේ ඉතාමත් කුඩා කොටසක ඇති වටිනාකම පවා අවබෝධ කරගනිමින් හරියට ජයග්‍රහණය වෙනුවෙන් ඒ කුඩා කොටස මෙහෙවන එක අතිශයින්ම වැදගත්. දැන් මම මේකට හරි අපූරු උදාහරණයක් ඔබට ගෙනහැර පාන්න ලෑස්තියි. ඔබ දන්නවා ලෝකෙ මුදල් උපයන්න පුළුවන් ඉතාමත්ම ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ටෙනිස් කියලා කියන්නේ. දැන් මේ ටෙනිස් ක්‍රීඩාව ඇතුලේ නොවැක් ජොකොවිච් කියලා කියන්නේ සර්බියානු ක්‍රීඩකෙක්. ඔහු අතිශයින්ම ඉහළ ගෙවීමක් ලබන, ඉපයීමක් ලබන ක්‍රීඩකෙක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මෙන්න මේ චාට් එක විමසා බැලුවොත් ඔබට පෙනේවි නොවැක් ජොකොවිච් 2004 වර්ෂයේදී 100ට එහා ශ්‍රේණිගත කිරීමක තමයි ලෝකෙ ඉන්නේ. එතකොට මේ චාට් එකට අනුව ඔහු ඩොලර් ලක්ෂ 3ක් උපයන්නට සමත් වෙලා තියෙනවා 2004 අවුරුද්දේ. එතකොට ඔහු තරඟවැදුණු තරඟවලින් 49%ක් ඔහු ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ වගේම ඔහු ඒ තරඟ 49% ජයග්‍රහණය කිරීම සඳහා Taman සහභාගී වෙච්ච සම්පූර්ණ තරඟවලදී ලබාගත් ලකුණු වලින් 49%ක් අරගෙන තිබෙනවා. දැන් මේකේ මිරකල් එක මතුවෙන්නේ කොතනින්ද? ඔහු 2005 සහ 2010 අතර කාල සීමාවෙදී ලෝකයේ හොඳම ක්‍රීඩකයෝ 3 අතරට එන්නට සමත් වෙනවා. දැන් මේකේ ලස්සනම කාරණාව තමයි 2006යි 2010යි අතර ජොකොවිච් Taman උපයන ආදායම ඇමරිකන් ඩොලර් ලක්ෂ 50ක් දක්වා වැඩි කරගන්නවා. ඒ වැඩි වෙන්නේ ඔහු ශ්‍රේණිගත කිරීමේ 100ට එහා තැනක ඉඳන් හොඳම 3 අතරට පැමිණි නිසා. දැන් ඔහු මේක කොහොමද කරන්නේ? ඔහු Tamanගේ ජයග්‍රහණ ප්‍රමාණය ප්‍රතිශතය Taman සහභාගී වෙච්ච තරඟ සංඛ්‍යාවෙන් ලැබූ ජයග්‍රහණ ප්‍රමාණය 70% දක්වා වැඩි කරගන්නවා 49 ඉඳන්. හැබැයි 49%ක්ව තිබූ මේ ජයග්‍රහණ 70%ක් දක්වා වර්ධනය වෙද්දී ඔබ බලන්න ඔහු සහභාගී වෙච්ච සමස්ත තරඟවලින් ඔහු ලබා ගන්න ලකුණු ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ 49 ඉඳන් 52 දක්වා. ඒ කියන්නේ ඔහු අවධානය යොමු කරලා තිබෙන්නේ ඔහු ක්‍රීඩා කරන තරඟවලදී
තමන්ගෙන් මිස් වෙන ලකුණු ප්‍රමාණය වැඩිපුර ලබා ගන්න. ඒ ලබා ගන්න උත්සාහ කරන මේ මොහොතේ ගන්න පොයින්ට් එක වැඩි කර ගන්න උත්සාහ කිරීම හරහා ඔහු තමන්ට ලැබෙන ධනය වැඩි කරගෙන තිබෙනවා, රෑන්ක් එක වැඩි කරගෙන තිබෙනවා, ජයග්‍රහණය කරන තරඟ ප්‍රතිශතය වැඩි කරගෙන තිබෙනවා. දැන් ඕකම අපි ගත්තොත් 2010 2016 කාලේ සීමාවේ ඔහු ලෝකේ අංක 1 ක්‍රීඩකයා. ඔහු හොයපු මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 14කට අසන්නයි. ඒ කියන්නේ අර මුල් අවස්ථාවට වඩා ඇමරිකන් ඩොලර් ලක්ෂ 137ක් ඔහු වැඩිපුර ආදායමක් විදිහට ලබලා තිබෙනවා. රෑන්ක් එක අංක 1 දක්වා අරන් ඇවිල්ලා තිබෙනවා. විශේෂත්වය තමයි ඔහු සහභාගී වෙච්ච තරඟවලින් 90%ක්ම ඔහු ජයග්‍රහණය කරන්න සමත් වෙලා තිබෙනවා. හැබැයි ඒක කරලා තියෙන්නේ කොහොමද? අර 152ක් වෙච්ච තමන් සහභාගී වෙච්ච තරඟවලින් ලබා ගන්න ලකුණු ප්‍රමාණය 155 දක්වා විතරයි වැඩි කරගත්තේ. තමන් ගහන ලකුණු සංඛ්‍යාව පමණයි වැඩි කරේ. ඔහු ඒක වැඩි කරනවත් එක්කම ඔහු දිනන තරඟවල ජයග්‍රහණ ප්‍රතිශතය වැඩි වුණා. ඒක වැඩි වෙනවත් එක්කම ඔහුට ලැබෙන මුදල් ත්‍යාග ප්‍රමාණය වැඩි වුණා. ඒක වැඩි වෙනවත් එක්කම ඔහු රෑන්ක් එකේ පළවෙනියා බවට පත් වුණා. දැන් ඔහු ටාගට් කළේ නැහැ රෑන්ක් එකේ පළවෙනියා බවට පත් වෙන්න. ඔහු කළේ ඒ මොහොතේ කරන දේ හරියට කරන එක. තරඟය ඇතුලේ තමන්ගෙන් මිස් වෙන පොයින්ට් එක ගහගන්න උත්සාහ කරන එක. තමන් තරඟය ඇතුලේ ලබා ගන්න ලකුණු සංඛ්‍යාව වැඩි කරන්න උත්සාහ කරන එක. 149ක්ව පොයින්ට්ස් තියෙද්දී ඔහුගේ ආදායම ලක්ෂ 3යි. 152ක්ව පොයින්ට්ස් තියෙද්දී ඔහුගේ ආදායම ලක්ෂ 47කින් වැඩි වෙනවා. හැබැයි 155ක් වෙද්දී ඒ ආදායම අනිවාර්යෙන්ම ලක්ෂ 140ක් දක්වා වැඩි වෙනවා. රෑන්ක් එක 100ට වැඩි මුලින් දෙවැනි අවස්ථාවේදී හොඳම 3 දෙනා අතරට එනවා. ඊළඟ අවස්ථාවේදී රෑන්ක් එක පළවෙනියා බවට පත් වෙනවා. ඔබට තේරෙන්නට ඕනි පොඩි දේ හරියට කිරීම හරහා තමයි ඔහු විශ්වවිද්‍යාල ජයග්‍රහණයක නිර්මාණකරුවෙක් බවට පත් වුණේ. දැන් අපි ඔය කියන කාරණා හතර අනුව වැඩ කරනවාද? මම නැවතත් මේ කාරණා හතර සිහිපත් කරන්නම්. අංක 1 කළ යුතු දේ හරියට තීරණය කරන්න තීරකයා ඔබ වෙන්න. අංක 2 තමන්ට මේ මොහොතේ කරන්න තියෙන දේ හරියට කරන්න. අංක 3 හැම පාට් එකක්ම පර්ෆෙක්ට් කරන්න උත්සාහ කරන්න. අංක 4 කුඩා කොටසක ඇති වටිනාකම අවබෝධ කරගන්න. මෙන්න මේ කියන කාරණා හතර හරිහැටි කරගන්නට සමත් වුණොත් එක්සැක්ට් ඩිසිෂන් එක්සැක්ට් ලයිෆ් කියන තැනට යන්න ඔබට හැකියාව තිබෙනවා. අනික ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ මොහොත තමයි අතිශයින්ම වැදගත් ඔබගේ අනාගත ජීවිතය සඳහා. අර මං කියපු කාරණාව හොඳින් මතක තියාගන්න. If you can't rule your life, the life will rule you. ඔබට ජීවිතය පාලනය කරන හැකිනම් ජීවිතය විසින් ඔබව පාලනය කරනු ඇත. ඔබ නාවිකයෙක් නම් සුඛානම තිබිය යුත්තේ ඔබේ අතේ. ඔබේ ජීවන යාත්‍රාව යා යුත්තේ කොතනටද කියලා තීරණය කළ යුත්තේ ඔබ. පෑන තියෙන්නේ ඔබේ අතේ නම් ඔබගේ ජීවිත කතාව ලියවිය යුත්තේ ඔබ කැමති. ඒ වගේම ඔබ ආස කරන වචනවලින් ඔබ කැමති විදිහට. එව නැතුව ඔබ ලියමින් ඉන්න පොතට ඕන විදිහට හෝ ඔබගේ පෑනට ඕන විදිහට නෙවෙයි. ඒ නිසා එක්සැක්ට් ඩිසිෂන් එක්සැක්ට් ලයිෆ් හරියට තීරණය ගන්න, ඒ ජීවිතය කරා යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවෙක්ට රෙකමන්ඩ් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ කන්ටෙන්ට් එක ඔබට දැනුනේ කොහොමද කියන කාරණාව ඔබගේ කමෙන්ට්ස් වලින් අගනා අදහසක් විදියට අපිට ලබා දෙන්න. තවත් වීඩියෝවකින් නැවත හමු වෙමු.